තාම පීඩා විඳින තත්වයකට ඇවිල්ලා තිනවා. එක පැත්තකින් ජනතාව රෝග බියෙන් පීඩා විඳිනවා, තව පැත්තකින් බඩගින්නෙන් පීඩා විඳිනවා. දැන් මේ මොහොත වෙනකොට විශේෂයෙන්ම කොළඹ අගනගරයේත් ඒ වගේම කොළොන්නාව නගර සීමාවෙත් ජීවත් වෙන ජනතාව නාගරික පැල්පත්වාසීන් රුපියල් 2000ක දීමනාව හැමෝටම තවම ලැබිලා නැහැ. ඒ වගේම මේ රුපියල් 2000න් මොනවද කරන්න පුළුවන් කියන එක පිළිබඳව අපි යම්කිසි විමසීමක් කරන්න වටිනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ රුපියල් 2000න් කරන්න වෙන්නේ දැන් තියෙන බඩු මිලවල හැටියට 150 shopping bag එකක් අරන් ගිහලා පරිප්පු 500කුයි සීනි 500කුයි එළවලු 250 ව දෙකකුයි හාල් 500කුයි ගෙනල්ලා තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම ගෙනල්ලා වේල් කීයක් ගන්නද? ඇත්තටම මේ කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාව එක ගෙදරක සාමාන්‍යයෙන් 10 දෙනෙක් 12 දෙනෙක් 14 දෙනෙක් විතර ඉන්නවා. ඒ ජනතාව වර්ග අඩි 85ක 100ක නාගරික පැල්පත්වල තමයි ජීවත් වෙන්නේ. එක පැත්තකින් මානසික පීඩාවක් විඳිනවා, ඔවුන්ට රැකියාවක් කරගන්න බෑ, එළියට යන්න බෑ. මේ තත්ත්වයේ හැටියට ඒ සෞඛ්‍ය නීති පිළිපදමින් එහෙම දුක් විඳින ජනතාවට අඩුම ගානේ කෑම ටික කන්න, දරුවන්ට කිරිපිටි ටික අරන් දෙන්න, බිස්කට් එකක් අරන් දෙන්න, ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න, බෙහෙත් ටේත් ටික ගන්න, මේ රුපියල් 2000 සතියකට දෙනව නම් කමක් නැහැ. දැන් අද ඇත්ත වශයෙන්ම මේ වෙනකොට ලොක්ඩවුන් කරලා දවස් 10යි. තව දවස් 6ක් එහෙම් පිටින්ම යන්න තියෙනවා. එතකොට රජයේ මේ ජනතාවගේ ජීවිතය එක්ක බඩගින්න එක්ක සෙල්ලම් කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එනිසා අපි ඉතාම පැහැදිලිව ඉල්ලා හිටිනවා ස්වයන් රැකියා කරන එදිනෙදා ආදායම් නැති වී ගිය මේ ජනතාවගේ බඩගින්න එක්ක සහ ඔවුන්ගේ ආත්ම ගෞරවය එක්ක සෙල්ලම් කරන්න එපා කියන එක පැත්තකින් අපි කියන්න කැමතියි. අනෙක් පැත්තෙන් දැන් මේ විශේෂයෙන්ම මේ සීනි ජාවාරම පිළිබඳව කතා කරද්දී දැන් රජයේ ඇමතිවරු කියනවා සීනි ගෙනාපු ඒවායින් රුපියල් 100ක ලාභයක් මේ ව්‍යාපාරිකයෝ ගන්නවා කියලා. එතකොට රජයට මේක පාලනය කරන්න බැරි නම් මාධ්‍ය ආයතන හරහා නම් මේ හංගලා තියෙන සීනි අල්ලගන්න හදන්නේ. එතකොට ආණ්ඩුවක් මොකටද? මොකද ඒ දවස්වල කිව්වේ ඩොලර් එක යන විදියට බඩු මිල වැඩි වෙනවා නම් මොකටද ආණ්ඩුවක් කියලා ඉවරලා. දැන් අපි අහන්න කැමති ඒ කියපු ගොයියන්ගෙන් අඩුම තරමෙන් මේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු ආණ්ඩුවට සීනි හංගන් ඉන්න කට්ටියව අල්ලලා දෙන්න වෙලා තියෙන මාධ්‍ය ආයතනවලට. ඒ වගේම තමයි දැන් ඉල්ලුමට සරිලන සැපයුම නැති බවට ප්‍රකාශ කරමින් මේ සීනි මිල වැඩි කිරීම තුළ අපට පැහැදිලිව කියන්න තියෙනවා මීට ටික දිනකට කලින් පැල්වත්ත සීනි සමාගම දේශීය ආණ්ඩුවේ සමාගමක් විදියට ඔවුන්ගේ නිෂ්පාදනවලට වරාය ගාස්තු නැ, ඩොලර් එක බලපාන්නේ නැ, උද්දමනය බලපාන්නේ නැහැ, ඒ වගේම අනෙකුත් දේවල් බලපාන්නේ නැහැ. මේ පැල්වත්ත සීනි සමාගම රුපියල් 184යි 711 ගාණ තමයි විකුණලා තියෙන්නේ. එතකොට පැලවත්ත සීනි සමාගම හරහා ආණ්ඩුවට කරන්න තිබ්බ දේ මොකද්ද? ඒ සීනි ටික ඍජුව සතසර දීලා සතසහලහ මිරපාලනය කරා නම් මේ පුද්ගලික සීනි මාෆියාවට ඔය කියන රුපියල් 220ට මේක විකුණන්න හම්බෙන්නේ නැහැ. ඒකම අපට ප්‍රශ්නයක් තියෙනවා. දැන් රුපියල් 220ට විකුණද්දී ඇමතිවරයා කියනවා නම් 100ක ලාභයක් ලබනවා කියලා, අනියමාර්ථයෙන් ඇමතිවරයා කියන්නේ 120ට මේක දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලාභයක් එක්ක. දැන් අපි දැක්ක ඊයෙවිල් ඇමතිවරයා නැවත වතාවක් කියනවා මේක රුපියල් 130ට බදාදා ඉඳලා සතසහරහා දෙනවලු. ඒ කියන්නේ රුපියල් 130ට කියලා කියන්නේ පුද්ගලික අංශයට වඩා රුපියල් 90කින්. ඒ කියන්නේ මේ ඇමතිතුමාගේ කතාවත් එක්ක පරස්පරතාවයක් තියෙන නිසා මේ විදිහට සෙල්ලම් කරන්න එපා කියන එක අපි කියන්න කැමතියි. ඒකම අපි කියන්න ඕන අනෙක් පැත්තෙන් මේ කොරෝනා වලින් රට වැහිීමේ අරමුණ මොකද්ද? රට වැහිීමේ අරමුණ ජනතාවට මේක තියෙන මේ සැබෑ තත්වය තේරුම් අරගෙන සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරමින් ඔවුන්ට මේ තත්වයෙන් එළියට ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සොයංව සහ කණ්ඩායමක් විදියට ගැනීම සඳහා වූ පියවර ගැනීම. දැන් ජනතාවට මේ තත්වයෙන් එළියට ඒම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ජීවිත ගෙවන්න ඕන කියලා කියනවා නම් එන්නත් කරණය පිළිබඳව නිවැරදි දත්ත ලබා දෙනවා වගේම මේ ආසාදිත සහ මිය යන අය පිළිබඳව නිවැරදි දත්තක් ලබා දෙන්න ඕන. දැන් පෞගී දවස්වල අපි දැක්කා විවිධ මාධ්‍ය ආයතන මගින් රටේ විවිධ ප්‍රදේශවල ආසාදිතයන් පිළිබඳව දත්ත විකෘති වීම පිළිබඳව දිගින් දිගටම වාර්තා කරා. දැන් ඇත්තටම සමග ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය විදියට, වක්කිවතු විපක්ෂය විදියට මේ කොරෝනා ආසාදිත වෙලා මේ හතරවන රැල්ලෙන් මිය යන අය පිළිබඳව
අපේ සමස්ත රට පුරාම ඉන්න ශාකා ජාල හරහා අපි හොයලා බලුවම අපට පේනවා මේ රජය ඉදිරිපත් කරන දත්තත් මේ අපි හොයන දත්තත් අතර ලොකු වෙනසක් තියෙනවා කියලා ඉවරලා. ඒ නිසා අපි රජෙන් ඉල්ලීමක් කරන්න කැමති අපිට ඒ දත්ත තියෙන තම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ 27 වෙනි සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් මේ 80ක් ආදාහනය කරලා තියෙනවා ආදාහනාගාර විශාල ප්‍රමාණයක. එතකොට මේ විදිහට මුළු රට පුරාම ඒ දත්ත තියෙනවා. මොකද අපි රජෙන් ඉල්ලීමක් කරනවා එන්නත් කරනේ වාගේම ආසාදිතයන් ඒ වගේම මේ අනාය පිළිබඳව මේක තියෙන බහංකාර තත්ත්වය පිළිබඳව ජනතාවට නිසි කරනු නිවැරදි කරනු ලබා දීලා මේක තියෙන බැරෑරුම්කම පැහැදිලි කරලා දෙන්න එහෙම පැහැදිලි කරලා දුන්නාම තමයි ජනතාවත් මීට වඩා තවදුරටත් සැලකිල්ල දක්වන්නේ ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ විදියට සමග ජන බලවේගය මේ රටේ මහ ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේ තත්ත්වය හැල්ලුවට ගන්න එපා සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්න ඒ වගේම වෛද්‍යවරු කියන දේවල් අහන්න ඒ වගේම මේකේ තියෙන බරපතලකම අවබෝධ කරගන්න මේ වෙනකොට අපි Taman දන්න කියන අය විතරක් නෙමෙයි පවුලේ අය විතරක් නෙමෙයි මේ නමින් කියන්න පුළුවන් මිනිස්සු මියදෙනවා ආසාදිත්ව වෙනවා අද හොඳින් ඉන්න අය හෙට ආසාදිත්වයට බඩපත් වෙනවා ඉතින් මේ தত্ত্বය තේරුම් අරගෙන අපි රටක් විදියට මේ தত্ত্বයෙන් ගොඩ එන්න අවශ්‍ය කටයුතු කරමුයි කියලා අපි ජනතාවන් ඉල්ලා හිටින්න කැමතියි ඒ වගේම අපිට කියන්න කැමතියි දැන් මේ රජය ආපු දා ඉඳලා අනාගන්නකයි නාගන්නකයි තමයි කරන්නේ දැන් කිරිපිටි පෝලිං හදලා තියෙනවා සීනි පෝලිං හදලා තියෙනවා දැන් ඊයේ අපි දැක්ක Sunday Times පුවත්පත වාර්තා කරලා තිබ්බා මේ අනාගතයේදී සලාක ක්‍රමයක් එන්න පුළුවන් කියලා තව පැත්තකින් තෙල් පෝලිං තියෙනවා තව පැත්තකින් මේ රුපියල් 2000 පෝලිම තියෙනවා අනිත් පැත්තෙන් වැක්සින් පෝලිම තියෙනවා තවත් පැත්තකින් ගත්තහම ජනතාව තමන්ගේ ජීවිතය ගැටගහ ගැනීම සඳහා ජීවිතය පෝලිමේ තියන්න සිදුවෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා එනිසා මේ වගේ අනාගත්තු ආණ්ඩුවක් ඉතිහාසෙ පුරා අපි කවදාවත් දැකලා නැහැ සමහර ලාට පෝට්ටුවට රෙදි නැතුව කඩේ ගිය කට්ටිය මේ මේ දැන් කියන්න පටන් අරන් තිනවා මේ වසංගත තත්වයකදී ඔහොමයි කියලා ඉවරලා හරිද දැන් වැඩක් ගෙනාවේ කලමනාකරන හැකියාව තියෙනවා කියලා ඉවරලානේ දැන් මේ වැඩඩගේ කලමනාකරන හැකියාව කොච්චරද කියනවනම් අද දේශීය ආර්ථිකයට වඩා අපේ රටේ ආර්ථිකය විනාශ වෙන්න වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි ඩොලරක නැතිවීම එතකොට අපිට ඩොලර එන ක්‍රම හතරක් තියෙනවා පළවෙනි ක්‍රමය තමයි සංචාර කර්මාන්තයෙන් දැන් ලොක්ඩවුන් වෙලා තියෙන සංචාර කර්මාන්තයෙන් ඩොලර එන්නේ නැහැ. අනෙක් පැත්තෙන් උද්දච්ච තකතිරු තීරණ ගැනීම නිසා උද්දච්ච තකතිරු තීරණ ගැනීම නිසා අපනයන ආදායමෙන් කෘෂි අපනයන ආදායම ඩොලර් මිලියන 2400ක් වෙන අවුරුද්දකට. දැන් ඒක නිෂ්පාදනය අඩු වීම නිසා අපනයන ආදායම රට ඇතුළ ඩොලර් එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් අභියෝගයක් තියෙනවා යුරෝපා පාර්ලිමේන්තුවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන්නේ නැහැ ඒ වගේම මූලික මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැහැ කියන මතයක් ඇවිල්ලා ඔවුන් සලකා බලමින් ඉන්නවා ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙන GSP ප්ලස් සහනය තවදුරටත් ලබා දෙනවද කියලා දැන් නිකන් හරි අපිට GSP ප්ලස් සහනය නැතිව ගියොත් අපනයනයෙන් එන තව විශාල ඩොලර් ප්‍රමාණයකොත් අපිට නැති වෙනවා තුන්වැනි එක තමයි අපිට ඩොලර් එන තුන්වැනි ආදායම් මාර්ගය තමයි විදේශ ශ්‍රමිකයින් එන ආදායම් දැන් මේ වෙනකොට විදේශ ශ්‍රමිකයන් ලක්ෂ ගාණක් අපේ රට ඇතුළට අවිල්ල තිනවා මේ ඒ නිසාම අද ඒ හරහා එන ඩොලර් ආදායමත් අඩු වෙලා තිනවා හතරවෙනුව ඩොලර් එන ක්‍රමය තමයි ඍජු විදේශ ආයෝජන අද ඍජු විදේශ ආයෝජන නැති තත්වයක් බවට අපේ රට තුල නිර්මාණය වෙලා තිනවා ඒකට හේතුව තමයි මේ රට කළු සල්ලි සුදු කරන්නන්ගේ තිප්පලක් බවට පත් කරමින් ඒ වගේම මේක මේ දූෂිත වෙළඳ පොළක් බවට පත් කිරීම නිසා අද විදේශීය ආයෝජන එනර්ජි තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා මෙච්චර බංකොලොත් වෙමින් ජනතා වෙලාවෙත් කොළඹ කොටස් වල නේ බල නගිනවා කොළඹ මේ කොටස් වල නේ බල දෛනිකව නගිනවා එතකොට මේ සම්බන්ධව අපිට ගැටලු තියෙනවා ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න කැමති දැන් අපට ගොඩ එන්න තියෙන එකම එක ක්‍රමයයි තමුන්නාසලගේ යාළුවෝ තමයි චීනය අපි අරන් තියෙන විදේශ ණය වලින් වැඩිම ණය ප්‍රමාණයක් අරන් තියෙන චීනය දැන් අපට කරන්න තියෙන මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න ඕන ගොඩ එන්න නම් තියෙන එකම ක්‍රමය මොකද්ද මේ ණයනගව පැනලා යන්න බෑ ඒ නිසා මේ තමන්ගේ මිත්‍රයොත් එක්ක මේ ණයගත්තු රටවල් සහ ආයතන එක කතා කරලා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා යම්කිසි ග්‍රේස් පීරියඩ් එකක් ගත්තොත් එතකොට අපි ණය ගෙවන්න ඕනේ නැහැ අවුරුද්දක කාලයක් විතර ඒ කාලය තුල අපට එන ආදායමෙන් මේ කෝවිඩ් කටයුතු සහ අපේ දේශීය ආර්ථිකය යම් මට්ටමකට කළමනාකරණය කරන්න පුළුවන්
ඒක කළමනාකරණය කරගත්තොත් තමයි හුස්ම ටිකක් අරගෙන අවුරුද්දක් ගිහලා ඊට පස්සේ නැවත ණය වාරික ගෙවන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ හැකියාව මේ අයට තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මොකද හේතුව ජාත්‍යන්තර මූල්‍ය ආරම මුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මේ ණය සඳහා සහන ලබා දීමේදී විශේෂයෙන්ම සලකා බලන්නේ ඒ රටවල් වල ආර්ථික ස්ථාවිතාවයේ හැදෙන්න නම් ශක්තිමත් රාජ්‍යයක් තියෙන්න ඕන. ශක්තිමත් රජයක් නෙමෙයි. දැන් තුනෙන් දෙක අරගෙන ශක්තිමත් රාජ්‍යයක් හදලානේ නොකවුට් වෙලා තියෙන්නේ. ශක්තිමත් රාජ්‍යයක් තියෙනවද කියලා. ශක්තිමත් රාජ්‍යයක් වෙන්නේ කොහොමද? ඒ රටවල් තුල ප්‍රජාතන්ත්‍රවාදයට මේ වටිනාකමක් තියෙන්න ඕන. නීති ආධිපත්‍යයට වටිනාකමක් තියෙන්න ඕන. ඒ වගේම මූලික මිනිස් අයිතිවාසිකම් වලට වටිනාකමක් තියෙන්න ඕන. සැකෙන් බියෙන් තොරව මේ ජනතාවට ජීවත් වීමේ හැකියාව තියෙන්න ඕන. මාධ්‍ය ආයතන වලට නිදහස තියෙන්න ඕන. මාධ්‍ය නිදහස තියෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති තවදුරටත් උද්දච්ච ගමනකින් මොළහතානවාව කියලා ඉවරලා මේක ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මොළහතානවා ඇවිල්ලා තමයි කරටි කැඩෙන්නම දැන් වැටිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරියට මේ යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා ඉන්න ගමන් අපි පැහැදිලිව කියන්න කැමති දැන් ගජමිතුරන්ට දොළපි දෙන්නේ දෙන ආණ්ඩුවක් මේක. ඒක මේ ආණ්ඩුව ආපු දා ඉඳලම ගජමිතුරන්ට කොරෝනාව ගරණාවක් කරන්න අවස්ථාව හදලා දීලා තිබ්බා. අපි දැක්ක පහුගිය කාලේ ඇන්ටිජන් ගෙනීමේ සිට විවිධ දේවල් සම්බන්ධ විශාල ප්‍රශ්න තිබ්බා. දැන් තවත් ගජමිතුරෙකුට මේ බදු වේව් ඔෆ් එකක් බදු සහනයක් ලබා දීමේ චක්‍ර මේ සර්කියුලර් එකක් ඉෂු කරලා තිනවා. මේක විශේෂයෙන්ම මේ බෙහෙතට තවත් ලියාපදිංචි සමාගම් ලංකාවේ ඉඳද්දි මේ සමාගමට විතරක් බදු සහන ලබා දෙනවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කොහොමද කරන්න පුළුවන් වෙන්නේ? මේක සායනික පරීක්ෂණ වල සඳහා පමණක් ගෙන ආයුතු බෙහෙතකට ඒ සම්බන්ධව දේශීය නියෝජිතයකින්දදී තවත් ගජමිතුරෙකුට මේක ලබා දෙනවා. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්. අපි ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව තවත් පුළුල් විමර්ශන කීපයක් එකතු කරලා ඉදිරි දින දෙක තුන තුළ මේ පිළිබඳව සම්පූර්ණ හෙළිදරව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.